ගෙටේන තෝ හිතුවද තෝතක සතුන් සමාගම් පවත්වන්න ආවේ කියලා අයියෝ මේ දැන් මොකද්ද ප්‍රශ්නේ තෝ තොත්ත බබා තොපි රෙදි යනද මගේ කොල්ලගේ මරණේ වන්දිය ගන්න හදනේ මං ඉල්ලපු වන්දියක් නැහැ අම්මේ හමුදාවේ මහතුරු කියලායි අපි ඔය කොළවලට අත්සන් කරේ තොපි මගේ කොල්ලව මරාගෙන හිතේ ඇති ඒ සල්ලි වලින් ලොකුවට ජීවත් වෙන්න මේ අම්මේ මට ඕනි වන්දියක් නැහැ මගේ මේ බඩේ ඉන්න ළමයා නාත වෙන්න නොදී හදාගන්න ඒ මට ඕනේ යන්න ඔව් අර ඇවිල්ලා ඉන්නේ පෙරහැරම සහගහන කතා කියන්නේ නැතුව යන්න කොම්මේ මල් ළමෙක් අම්මෙන් ඉන්නේ ගෑණියේ බැලි යකෝ තනගනි හිතන්නේපා ගමේම උන්ගේ කුණු හොතර ගුහාවේ ලගින් ආවා කියලා අපි දන්නවා තොගේ අම්මගේ කැරට්ටුව පන්සල් කාලා ආන්ටිමට රට ගිහිල්ලා ලෙඩ හදාම මැරෙන වෙච්චි ඒ විතරක් නෙමෙයි තොගේ අයියාගේ හැටි දන්නවා පන්සල් පාළුව මම මේ අන්තිම වතාවට කියන්නේ මගේ කොල්ලගේ වංශසලයේ සතයක් හරි අරන් තිබුණා මං තෝයි තෝගේ පන්සල් පාළුව අයියායි දෙන්නව තියන්නේ පාරාටි මේ කතා කරන බඩ කඩිත්තුවා හිමීට කතා කරගත්තා නම් නේ හොඳ ඇයි උඹද මේකේ හොරමිනියා බම් මොන හුත් එක්දකෝ මේ ඈ බබ පොඩ්ඩක් පැත්තරලා ඉඳපන් අනුන්ගේ හුත් වලට අත නොදා අනේ ඒගොල්ලන්ට යන්න දෙන්න අයියේ යන්නේ ඒකට අනේ නවත්තන්න ने प्रमाद පතෝල මං සුලෝ බදිනවා මම සුලෝ බදිනවා සුලෝලගේ හත්මුතු පරම්පරාවටම කියනවා යකෝ දරකාර කංකානම්ගේ జగත් කියන්නේ බෙර ගහන එකෙක්ගෙන් ජාතක වෙච්ච එක කියලා හැබැයි ඌ දැන් ගහන්නේ ඩ්‍රම්ස් ඩ්‍රම්ස් උතු ඩ්‍රම්ස් ගහන්නේ මරිස්ටි කොස්ටි යම 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 යම
අපි කට්ටි තාම නැහෙනි මොහොඳු ගියේ බෝට්ටුත් ගොඩින වෙලා මම මේ හීමලයට බෑ කියන බැරිකමට යාලි මේ ගමන ඇත්තමයි මල්ලි හරි හරි ඔයා බය නැතුව ඉන්නකෝ සිගරට් බොමුද මල්ලි මේ සිගරට් බොන කතා කරන මම මේ දෙකොනපත් වෙලා ඉන්නේ අනික මේ කොහෙද දන්නවද මේ කුඩා වැල්ල මේ ගමේ මිනිස්සු හොඳට හොඳයි මත අපේ කට්ටියනවා අපේ කට්ටියමනේ මේ ඒ අපේ උන් තමයි හුකන කතා කියන තුගින් ලොරි ස්ටාර්ට් කරපන් උත්තක් අහනවා මචං අධ්‍යාපනයේ වැදගත් බං ආ ගින ගන්නද මොකද මේ අධ්‍යාපන ප්‍රශ්නෙත් එක තමයි මචං අපි පන්තියක් විදියට කොන් වෙන්නේ ඇයි අම්මගේ රෙද්දන් නොකියන දාන් කෝරා මේ දීප්තියා මුදන් යනවනේ අරුන් එක පෝස්ටර් ගහන්න මෙතන ඇවිල්ලා උන්ගේ කතා මුගේ වගේ දිගරින්නේ පරයා. ඩකෝ පෝස්ටර් ගහන්න යනවා තමයි. මුනුත් එකයි මුනුත් එකයි. කොහොත් එකයි. මේ හැම ඒ කොල්ලෝ කියන්නේ නිකන් නෙමෙයි බං. උන් තමයි මේ රටේ බලයට එන්න ඕන. ඩකෝ න්යාපංකෝ න්යාපං. අපේ තාත්තා පතෝල වැල්ලස්සේ ජීවිතේ ගෙවද්දී देशपालने විප්ලවයකදී එහෙම තමයි. මගේ රෙද්ද විප්ලවේ. මාවෙන් දීප්ත. හරි. අපි තාල් කැලේ නෙමෙයි නේ බං. උඹ හොඳට ඉගෙන ගන්න. ඒක අපිට සතුට. ආපන් ගුරා. පිට එකට ගවන්නේ නැහැ පිට එකට. ආ. බක්කා. මොකද්ද කරන ලෙවල් එක? ඒ ලෙවල්. අන්න මොන යටිබඩක් හරි කරලා අපි වගේ උන්ට අරින්නේ නැවම නවත්තන්න පුළුවන් මිනිහෙක් කියන් ඔබ. හොඳ? තාපා. හරි හරි. ආජා. මම ඔය යටිබඩ වල දන්නේ නැහැ. හරිද? ඒත් අපි අපේ යටිබඩ වල දන්නවා. හරිද? මම මේ හුත්තා කියන පන්ති වල කතා කරන උන්ට වඩා බකන් අපිට මේ පොළොව තේරෙනවා බං ඒකයි මේ මනුස්සකම් තම පතෝලේ තනමල් නිල පතෝලේ නම් අපේ උන් එනෙම් මචං බොක්කරු දෙනවා මං ආ බොක්කරු දෙනවා බාප්පා පර බල්ලා හෙලෝ මවුන්ට ගැව්වට මොකද මවුන්ට ආදරේ බලාට වටක් කෑගේ බැලනතුතාවම තමයි අපුව මතක් වෙන්නේ නේ පළවුත්තෝ යන්න දෙන්න ඇත අපිට එක වැලියට තියපන් තියපන් ෆෝන් එක තියපන් පර බල්ලෝ දෙන්නා එක වැලියට අම්මට උකන්න ඒකයි මේ